පන්හිදෙන් ගිලිහුණු පදවැලක රසාරුත සොයා යන්නේ රසාරුත් අතරේ ජීවිතය විඳින්න ජීවිතයේ මතකයන් අද්දකින් බෙදා හදා ගන්න අද දවසේදීත් මේ රාත්‍රියේ අපි රසානන්දේ වැඩසටහනෙන් ආවා ඔබව හමු වෙන්න. පසුගිය වැඩසටහන නතර කරපු තැනින් ඉදිරියට යන්න සූදානම් අපි මේ වැඩසටහනෙන්. අපි පසුගිය වැඩසටහනේදී පන්හිදෙන් ගිලිහුණු පදවැලක රස අරුත ගැන අපිට කියන්න ආරාධනා කළේ මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ගේයපද රචනාව සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය ප්‍රවීණ ගේයපද රචක නාරද විජේසූරිය මහත්මයාට අදත් ඔහු අපිත් එක්ක වැඩසටහනට එකතු වෙනවා. අයිබෝන් කියලා අද වැඩසටහනටත් පිළිගන්නවා. එවගේම සිග්නිස් උත්තමාචාර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලේ මෙවර හොඳම සිනමා පසුබිම් ගායනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණු ගායන ශිල්පිනී ඉනෝකා අහංගම අද දවසේදීත් රසානන්දේ වැඩසටහන ගීතවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා. ඔබවත් අයිබෝවන් කියලා අද වැඩසටහනට පිළිගන්නවා. අදත් අපේ රසානන්දේ වැඩසටහන මියුරු සංගීතයෙන් රසවත් කරන්නට අපිත් එක්ක එකතු වෙන අපේ වාදක මණ්ඩලය කීබෝඩ් වාදනයෙන් පුන්සිසි ලහිරු දර්ශන, බොක්ස් ගිටාර් වාදනයෙන් නුවන් සම්පත් සහ තබ්ලා වාදනයෙන් මහේෂ් දිසානායක එකතු වෙනවා. ඔබ තිදෙනාවත් අයිබෝන් කියලා බොහොම ආදරෙන් රසානන්දේ වැඩසටහනට අපි පිළිගන්නවා. ජීවිතේ අපිට මේ ආදරය, විරහව, දුක, සතුට, වේදනාව මේ හැම දෙයක්ම, මේ හැම හැඟීමක්ම අපේ හිතට වැඩිපුරම වද දෙන්නේ රාත්‍රියේදී. මම හිතනවා එහෙම. මොකද අපි රාත්‍රියේදී තමයි අර දවස පුරාම එක දිගට ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා ටිකක් අර නිදහසේ නින්දට යන වෙලාවේ තමයි මේ දවසේ කරපු කියපු දේවල් ගැන ටිකක් කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔබත් මේ වෙලාවේ ටිකක් හෝ විවේකයෙන් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒ විවේකයත් එක්ක ඔබේ හදවතට දැනෙන මේ හැඟීම්, ඔබේ අත්දැකීම්, ඔබේ අතීත මතකයන් බෙදා හදා ගන්න ඔබ ආදරය කරන ගීත එක්ක අදත් රසානන්දයත් එක්ක එකතු වෙන්න, රසානන්දේ අහන්න, දකින්න, විඳින්න අපි ඔබට ආරාධනා කරනවා. ගීතය ගැන කතා කරන්න කලින් මේ දවස්වල ඔබේ කලා කටයුතු ගැන අහන්න කැමති. මට කිව්වා මේ කවි පොතක් ලියන්න සූදානම් ඉන්නවා කියලා. ඒ වගේම තවත් ඔබේ ගීත නිර්මාණගත කරලා පොතක් ලියන්නත් අදහසක් තියෙනවා කිව්වා. ඔව්, ඒ දෙකම කරගෙන යනවා. ගීත පොතක් පිට කරන්න ඕනේ. පහුගිය කාලේ ගොඩක් ගීත ලිව්වා, ලියපු ඒවා ටික එකතු කරලා තියන්න ඕනේ. නැරෙන්න ඉස්සෙල්ලා කරලා තියන්න ඕනේ, පිළිවෙලක් කරලා. ඊළඟට වයස තියෙනවනේ, ගොඩක් තියෙනවා, සමහර ඉක්මනින් යන්නත් තියෙනවා. මේ ඊළඟට කවි ලියපු කවි ගොඩක් තියෙනවා. කවිම කියන්න තමයි කවි වගේ ඒවා. ඔව්, ඒවා එකතු කවි කියන මේ ඒ රාමුව ඇතුළටම තියන්න අමාරුයි සමහර ඒවා. ඒවා එකතු කරලා පොතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගීත 3-4ක් මේ දිනවල පටිගත කරමින් ඉන්නවා. ඒ ටික තමයි. ඔබ මේ ජීවත් වෙන්නේ ජර්මනියේ කියලා කිව්වා. දැන් නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නවා. දැන් මේ වෙනකොට මේ නිවාඩුවට ඇවිල්ලා කලා කටයුතු කීයකට විතර සම්බන්ධ වුණා? ඇත්තම නම් මේ හරියට මේ අම්මලා වගේ වැඩ ඇරි වැඩට යති ගැහෙනවා කියලා කියනවා. නිවාඩුව තියෙන්නේ එහෙ, මෙහෙ තමයි වැඩ තියෙන්නේ. මේ නිවාඩුවට ඇවිල්ලා තමයි වැඩ කරන්නේ. වැඩ කරන තැන තමයි නිවාඩුව තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 2-3 සැරයක් එවෙනවා. හොඳයි, එහෙනම් මේ පාරත් ආපහු ජර්මනියට යන්න කලින් අපිට මේ රසවිඳින්න ආයෙමත් ඊළඟ නිවාඩුවට ආයෙත් වැඩ කරන්න ලංකාවට එනකන් අපිට රසවිඳින්න නිර්මාණ එකතුවක් දීලා යන්න පුළුවන් වේවි. ඒ වෙනුවෙන් අපි සුබ පැතුම් එකතු කරනවා. ඉනක, ඔබේ කලා කටයුතු කොහොමද? ගීතයක් නිර්මාණය වෙද්දී මේ ළඟදී? ඔව්, ගීත දැන් මේ කාලේ දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි. මං කලිනුත් කියන්නේ මේ හැමෝම අහන්නේ අලුත් ගීතයක්. අපිත් හැමදාම අහන ප්‍රශ්නය සහ ෆේස්බුක් කරහත් ගොඩක් අය අහන ප්‍රශ්න. මං මේ මෙහෙම නිර්මාණවලට මං සහභාගි වෙනවා. ඒ සහභාගි වෙන්නේ කියන්නේ මගේ හඬ ගන්න අයගේ කියන්නේ පද රචන ඒ නිර්මාණවල සහභාගි වෙනවා. ඒ මෑතකදී එහෙම කරා මම විශෝලියකුත් එක්ක මේ කරපු ගීත. ඒක තාම එන්න තියෙන විදියට සහ මම කියලා මමම තාම ගීතයක් කරේ නැහැ. දැන් මගේ සිතුවිලි හරි මේ චලනය වෙන සිතුවිලි තියෙන. දැන් මෙතන මේ වගේ ගීතයක් කරන්න ඕනේ කියලා චප්පල නෑ. ඉතින් මම ඇත්තට මේ නාරදයක ගීතයක් තමයි මගේ පළවෙනිම ගීතයේ විදිහට මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන. මට කෙනෙකුත් කිව්වා මේ ඔබේ පළවෙනි ගීතය නාරද විජේසූරියගෙන් ලබා ගන්න කියලා. ඇත්තට මම ඉදිරියට කියන්නේ මෑත කාලෙම කොහොම හරි මම ඒ අලුත් ගීතයක් මේ අයියාගෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මට හිතෙන මට ඒක සාර්ථක වෙයි කියලා මගේ පියවර පළවෙනි පියවර ඒක. පුළුවන් නම් අපහු වැඩට යන්න කලින් නැල්ලක. අනිවාර්යෙන්ම ඕ මොකද මොහු ලංකාවේ හරි අඩුවෙන් ඉන්නවා මේ දෙන අඩුවේ. අපි ලංකාවට ආйти කෙනෙක්. හොඳයි. අද අපි එහෙනම් රසානන්දේ වැඩසටහනේ පළමු ගීතය ගැන කතා කරමු. ආචාර්ය නන්දා මාලිනියන්ගේ ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ මේගයක්සේ හුදකලාවි. ජීවත් වෙන්න වැඩියෙන් අවශ්‍ය කරන්නේ මොකද්ද? හුස්ම ගන්න ඕනේ කියයි. සල්ලි ආදරේ වගේ දේවල් එක එකනට එක එක උත්තර තියෙනවා. මම හිතන ජීවත් වෙන්න වැඩියෙන් අවශ්‍ය කරන්නේ බලාපොරොත්තුවක් කියලා. අපි බලාපොරොත්තු නැති කරගත්තු දවසට අපි මැරෙනවා. සමහර වෙලාවට අපිව වළලන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ වෙන්න පුළුවන්. හැබැයි අපි මැරෙන්නේ බලාපොරොත්තු නැති වුණු දවසට. හෙට දවස පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, අනාගතය පිළිබඳව, ඊළඟ මොහොත පිළිබඳව තියෙන බලාපොරොත්තුව තමයි අපිව ජීවත් කරවන්නේ. එහෙම බලාපොරොත්තුවක් නැති ජීවිත හරි අවාසනාවන්තයි. ඇයි මිනිස්සු සියදි විනාස ගන්නේ? බලාපොරොත්තු ඉවරුණාට. බලාපොරොත්තු ඉවරුණාට පස්සේ තව ජීවත් වෙන්න අරමුණක් නැහැ. මේ සමාජයේ යම්කිසි වගකීමක් තියෙනවා. අනිත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ආරක්ෂා කරන්න. ඔබ ළඟ ඉන්න කෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඔව් හැම එකම නෙමෙයි. ජීවිතේ සඳහා අවශ්‍ය කරන බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා. මේ ගීතය අපට මතක් කරන්න යන්නේ එතන කියලා මට හිතෙනවා. මේ ගයක්සේ හුදකලාවි නීලාම්බරේ නොදැන මගතොට බලා වටපිට අයාලේ යන ගමන කොතැනට. ඒ ගමන ඇති පලක් නෑ. බලාකුලක් වගේ, වැහි වලාකුලක් වගේ, තැනක් නොතැනක් නැතුව ඔහේ පාවෙලා යන ගමන කොතැනටද? මොකටද ඒ ගමන? ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒ නිසා මං හිතනවා මේ කතා කරන්නේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන ඉතාම වැදගත් දෙයක් පිළිබඳවයි. ඇත්තටම මේ බලාපොරොත්තු නැති වුණාම අපි ජීවත් වුණත් ඇවිදින මලකඳක් බවට පත් වෙනවා. ආචාර්ය නන්දා මාලිනියන් තමයි ගීතේ ගායනා කරන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයක්. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. අපි ගයමු ගීතේ.
කුලඟට පාවෙන වලා කුලකට ඕන තැනක යන්න පුළුවන්නේ. මේ අපේ හිත්වලත් තියෙනවනේ හොම් බලාපොරොත්තු. මේ විශේෂයෙන් ඔය පුංචි කාලේ ඉඳලා පොතපත කියවන්න ඇබ්බැහි වුණ ළමයි ඉන්නවනේ. ඒ ළමයි කැමති ඒ පොත්පත්වල තියෙන තැන්වලට කවදාහරි යන්න තියෙනවා නම්, හිත පුරා ලෝකෙ වටේම ඇවිදින්න පුළුවන් නම් පුංචි ළමයි කැමති. ඒ වගේ ලොකු වෙනකොට ඒක ජීවිතේ හීනයක් බවට පත් වෙනවා. කවදාහරි කොහොම හරි ඉටු කරගන්න ඕනේ කියලා හිතන. ඔබටත් එහෙම හීනයක් තිබුණා නේද? අද ඔබ සංචාරකයෙක් වෙලා තියෙන්නේ ඒ හීනය ඉටු වුණ තැනක. ඔව්. පොඩි කාලේ හරියට පොත් කියෙව්වා. පොත් කියවීම හැර වෙන කිසි විකල්පයක් තිබුණේ නැහැ. හැදියාව. ඔව්. ගෙදරින් හද. එතකොට ඒ පොත්වල තිබුණු තැන්වලට යන්න හිතෙනවා. සමාජ අධ්‍යයන ඉගෙන ගන්නකොට අනිත් අයට වඩා මම දක්ෂයි. මම ලෝකෙ ගැන හරියට දන්නවා. මගේ වයසට නෙමෙයි මම පොත් කියෙව්වේ. මගේ වයසට හුඟක් ලොකු පොත් තමයි කියෙව්වේ පොඩි කාලේ. මම දැන් රොකි කඳු වැටියට යනකොට, ඇල්ප්ස් කඳු අතරට යනකොට, එහෙම නැත්නම් ජපානයේ ෆූජියාමා කන්දට යනකොට මට දැනෙනවා මගේ ළමා කාලේ එතන තියෙනවා කියලා. ළමා කාලේ මම දැකපු තැන් මං අනිත් අයට වඩා ඒවා අඳුරනවා. දැන් ලෝකේ හැම තැනම යන්න මගේ සිහින ගොඩක් තිබුණා, යන්න ලිස්ට් එකක් තිබුණා. ඒවා එකින් එක යමින් යනවා. මං හිතනවා මට බොහොම කෙටි කාලයයි තව ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒ කාලය ඇතුළත පුළුවන් වෙලාවෙ ඉක්මනින් මේ තැන්වලට යාමේ පිපාසයකින් පෙළෙනවා. ලබන සතියේ මම වියට්නාමයට යනවා. ඊළඟ මාසේ මම චීනයට යනවා. ඊළඟ අවුරුද්දේ මම උත්තර ද්‍රවයට යනවා. මේ විදිහට මට සැලසුමක් තියෙනවා යන්න ඕන කරන තැන් ගැන. කවුරුත් දැකපු නැති තැන්, අහපු තැන් හොයාගෙන යන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒක තමයි මගේ ජීවිතයේ පැෂන් එක, මගේ ආශාව. දෙවොන්දරා සංඝ හොයාගෙන ජපානයට ගියේ ඒ වගේ ගමනකින්. ඔව්, ඇත්තටම මම ගියේ නොරිකෝ සංඝ හොයාගෙන. මොකද මලවුන්ගේ අවුරුද්දා සහ මලගිය අත්තෝ කියන්නේ අපේ ජීවිතවල වෙනස්කමක් ඇති කරපු පොත් දෙකක්. ඒවා කියවපු අය ඒව ඇතුලේ ජීවත් වෙනවා. එතකොට නොරිකෝ සංඝේ චරිතය ජපානයේ කොහේ හරි තැනක තියෙන්න ඕනේ, ඉන්න ඕනේ. ඒ පොතේ තියෙන විදිහට වකබයිෂි කියන ගමේ තමයි ඇය හිටියේ. මීට අවුරුදු 70කට 80කට පෙර චරිතයක්. ඒ පොත ඉතාම කල්පනාවෙන් පරීක්ෂා කරනකොට මට දැනෙනවා මේක ඇත්ත කතාවක්. මේක සරච්චන්ද්‍රයන් කියනවා, ඔබේ ජීවිතය ඔබේ ජීවිත කතාව නේද මේ පොත්වල තියෙන්නේ කියලා එයාගෙන් ඇහුවාම ඔහු කියනවා, චිකමත්සු කියන නාට්‍යකරුවා උපුටා දක්වමින් නිර්මාණයක් කියලා කියන්නේ සැබෑවත් ප්‍රබන්ධයක් අතර මායිමක තියෙන දෙයක්. අපි නිර්මාණය කරනකොට ඒක ඇතුලේ ඇත්තක් තියෙනවා, ඇත්ත නොවන කරුණුත් තියෙනවා. දෙක එකතු කර තමයි නිර්මාණ කරන්නේ නිර්මාණකරුවා. ඊළඟට සමහර තැන්වලදී සරච්චන්ද්‍රට කියවෙනවා, දෙවන්දරා සංඝේ වයස කියන්න කියලා කිව්වා මේ කතා පොතේ සරච්චන්ද්‍රගේ වයස කියවෙනවා. ඒතර මම දන්නවා නොරිකෝ සංඝ කෙනෙක් ඉන්නෝනේ. මම ඒ ගෙදර හොයාගෙන ගියා. ඒ දෙන්න ඇවිදපු පාරවල් වල ඇවිද්දා. ඒගොල්ලෝ ගියේ විදුලි දුම්රියේ. අවුරුදු 50 ගානකට පස්සේ ඒ විදුලි දුම්රියේ එහෙම තවමත් යනවා. සංගජය හන්දියෙන් බැහැලා විදුලි දුම්රිය අරගෙන නොරිකෝ සංඝව ඇරලවන්න දෙවන්දරා සංඝයේ පාරේ මම ගියා. ඒ ගෙදර දැන් නෑ, ඒ ප්‍රදේශ වෙන නම් වලින් නම් කරලා තියෙනවා. වයසක ආච්චිල හම්බුණා මම නවත්තලා ඒගොල්ලන්ගෙන් අහනවා මෙහෙම චරිතයක් දැක්කද තිබුණද මොනවද කියලා. ඒ ගමන හරි සුන්දරයි. ජපානයේ බොහෝ දෙනෙකුට ස්පර්ශ කරන්න බැරි වුණු තැන් මට හොයාගන්න දකින්න පුළුවන් වුණා. ඒ ගමනේදී මම දැකපු දේවල් තමයි නොරිකෝ සංඝ කියන පොතේ වැඩිපුර ලියවිලා තියෙන්නේ. මේ ඔබ ගැන ලියවුණු ලිපියක මම කියෙව්වා ඔබ ලංකාව ලෝකයට අරගෙන යන, ලෝකය ලංකාවට අරගෙන එන සංචාරක සංනිවේදකයෙක් කියලා. ඔබ ලෝකයේ බොහෝ රටවල් වල සංචාරය කරලා තියෙනවා. මේ වෙනකොට රටවල් කීයක විතර ඇවිදලා තියෙනවා? මට මතක නැහැ. 100කට කිට්ටු සංඛ්‍යාවකට කියලා මම හිතනවා. ඒ ගමන තාම අවසන් නැහැ. නැහැ. ඒ ඔබ ඒ ලෝකයේ තැන් තැන් වල ඇවිදලා ගන්න ඒ අත්දැකීම් තමයි
අර වැඩට ඇවිල්ලා මෙහෙදී ඔබේ නිර්මාණවලින් අපිට ප්‍රකාශන කරන්න. හොඳයි, ඊළඟට අපි තෝරගෙන තියෙන ගීතය පෙම් කවක් ලියනවා මම ආයේ. ආයේ? ඔව්. මල් ගහක් ගහක් ගානේ. ඔබ නැවතුණු වචනේ තියෙනවනේ. එතන තමයි මේ කතාව තියෙන්නේ. ආයේ. මම පෙම් කවක් ලියනවා කිව්වහම ලොකු දෙයක් නෙමෙයි. ආයේ කිව්වහම එතන යම්කිසි අදහසක් දෙනවා. මම ඊට ඉස්සරත් ලියලා තියෙනවා. ආදරයක් නැවතුණහම ජීවිතේ ඉවරද? අපි දැන් ඉන්න තරුණ තරුණියන්ගෙන් අහන්න ඕනේ. ආදරය කරලා පැරදුනහම හරි, ඒක නැවතුණහම හරි, අපි එතන නැවතිලා සිටිය යුතුද කියලා. මේ ඔක්කොම තියෙන හිත ඇතුලේ. මොකද ආසියාතික අපි ආදරය කරන්නේ හිතෙන්. යුරෝපයේ මිනිස්සු ආදරය කරන්නේ බහුතරේ මොලෙන්. මොලෙන් ආදරය කිරීමයි හිතෙන් ආදරය කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට ආදරයේදී පේන්නේ වයස, රූපය, ධනය කිසි දෙයක් පේන්නේ නැහැ. මොකද අපි හිතෙන් ආදරය කරන නිසා. මොලෙන් ආදරය කරනකොට අපිට ඊට වඩා දේවල් පේන්න ගන්නවා. මට ගැළපෙනවද? මං කියන දේ අහයිද? මට විරුද්ධ වෙලා යයි දවසක. මම අතහරීද? මට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුනොත් එයා මාව රැකගනීද? මේ ඔක්කොම හිතනවා මොලෙන් ආදරය කරන වෙලාවට. සමහර වෙලාවට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ආදරය හිතෙන් කරන ඒවා. 4, 5, 7, 8, 9, 10 මොලෙන් කරන ඒවා. මං එහෙම කියන්නේ මිනිස්සෙකුට ආදරය කිරීම ගොඩක් තියෙන්න ඕනේ මේ මට වගේ. එකකින්, දෙකකින්, තුනකින් නැවතිනවා නම් ඔබ ආදරේ හරියට විඳලා නැහැ. අද්දකීම් ගන්නත් ඕනේ. අද්දකීම් ගොඩක් ගන්න ඕනේ. ජීවිතේ ගෙනියන්නේ ඒක ඉස්සරහට. ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒක නැති වුණාම ඊට වඩා වෙනස් විදිහේ ආදරයක් රස බලන්න පුළුවන්. ඒ රස විඳීම තමයි මිනිස්සයාට ජීවිතේ හිතන්න දේවල් එකතු කරන්නේ. වෙනස් වෙනස් විදිහේ ආදරයන් අත්දැකලා තියෙන කෙනෙකුට ලෝකයේ පිළිබඳව හුඟක් දේවල් පේනවා. එකම කන්නඩියකින් බැලුවට වඩා වෙනස් වෙනස් පැති, වෙනස් වෙනස් විදි වලින්, වෙනස් වෙනස් කෝණ වලින් බැලුවාම ඊට වඩා ලස්සනට පේනවා. එනිසා ආදරේ නැති වූ පමණින් ජීවිතය අවසන් කියලා හිතන්න එපා. සමහර වෙලාවට ආදරේ වෙනක් තැනක ඊට වඩා වෙනස් විදියකට හම්බ වෙන්න පුළුවන්. මිනී කනත්තේදී පවා ආදරේ හම්බ වෙනවා. මේ පෙම් කවක් ලියනවා මම ආයේ කිව්වට මේ ගීතය අහනකොට මේ මට හිතෙන්නේ මේ ආයේ ලියන පෙම් කවිය මේ ප්‍රේමය තවමත් අප්‍රකාශිතයි කියලා. ඔව්. මේ ඇත්තටම ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය බොහොම සුන්දරයි කියලා මට හිතෙනවා. ඉනෝකගේ වගේ. ඔව්, ඒක හරි. කිව්වට පස්සේ ඉවරයි. කියා ගන්නකම් හිත ඇතුලේ තියෙන වේදනා, සංවේදනා, උත්කර්ෂයේ නින්දයන් නැති ඒවා කියන විදිය, සැලසුම් කරන විදිය, මේවා තමයි ආතල් එක. ඒ ටිකේ තමයි තියෙන්නේ මේ නියම රසය. කිව්ව ගමන් ඉවරයි. හා කිව්වා හරි, බෑ කිව්වා හරි, ඉවරයි. නොකියා තියාගන්න ප්‍රේම හරි සුන්දරයි. එහෙම කියලා ඉතින් නොකියා ඉන්නත් බෑ. හොඳයි, කිත්සිරි ජයසේකර ගායන ශිල්පියා ගායන ගීය අපි ඔබේ හඬින් අහමු.
අක්ෂර කලර පිරිමි හඬකින් ගීතය අහලා තිබෙන ඒ නිසා දැන් අද ගීතය වැඩිපුර දැනෙනවා වගේ. ඔව් විනෝකගේ මේ ගායන කුසලතාවයේ හුඟක් පෙනුණා ඇය පිරිමි ගීත ගායනා කරනකොට. ඒ ගීතය ගායනා කරද්දී සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් ගීතය ගායනා කරනට වෙනස් එකක්. ඇයට ඒ තැනටත් යන්න පුළුවන් කියන එක අපි දැනගත්ත ඇය ගීතවලින්. අපිටත් වෙනස් අත්දැකීමක් වුණා ඒක. එන කබේ මුල්ම ගීත නිර්මාණය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. රන්වන් විමන ඔයික තුන්නු ශක්තිය කියන්නේ 2010 තුන්නු ශක්ති දිනුවාට පස්සේ පළවෙනිම කරපු ගීතය. ඊට කලින් මම 2018 තමයි පළවෙනිම මගේ කියන්නේ මේ ස්ටුඩියෝ එක රෙකෝඩ් කරේ ගීතය. ඒට අමතරව මම දැන් ගන්නේ දැන් මගේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට තුන්නු ශක්තිය ජයග්‍රහණයෙන් පස්සේ කරපු පළවෙනි ගීතය තමයි මේ රන්වන් විමන් කියන ගීතය. ඒක මේ මගේ ගුරුතුමා කියන්නේ ජාතික උත්සව සේවා සභාවෙන්නේ මම සංගීතය හැදෑරුවේ. ඉතින් ඔහුගේ පළවෙනිම මගේ පළවෙනි නිර්මාණයේ ඔහුගේ ගීතය. ඉතින් ඒ වගේ කාලෙක මේ ඒ ගීතය ගොඩක් කට්ටිය වැළඳගත්ත ගීතයක්. දැන් කියන්නේ කාලේ Facebook එහෙම තිබ්බේ නැති නිසා 2012 වැඩිපුර මේ ඒ කාලේ අහපු අය හරිම කැමති ගීතයක්. ඒ කියන්නේ FM නාලිකාවල පවා ප්‍රචාරය වෙච්ච ගීතයක්. ඉතින් ඒකට දැන් ගැයුවත් ඒක කට්ටියට මේ හරි කැමති ගොඩක් අය කැමති ගීතයක් ඒක. ඒ ගීතේ ඉඳලා දැන් 2019 මේ අවුරුද්ද වෙනකොට ගීත කීයක් නිර්මාණය කළා කියනවා? එහෙම මගේම කියලා ගීත නම් මම සීඩි තැටිකුත් කරා 2005 වර්ෂයේ 20ක් වගේ තියෙනවා. 20ක් ප්‍රමාණය මගේම ගීත මමම ඉදිරිපත් කළ නිර්මාණ කරපු. ඒ හැර මම මගේ හඬ අරගෙනට මම මුලින් කිව්වාගේ ඒ ගීත තියෙනවා කොහොමත් 10ක් විතර වගේ. කියන්නේ මගේ ඩුවට්ස් තියෙනවා ඒ වගේ. දැනට තාමත් ඒ වගේ ගීත තමයි මම කරමින් පවතින්නේ. මගේ ගීතවල තාම මුල පිරුවේ නැහැ. දැන් මුල පුරනවා අනිවාර්යයෙන්ම. මෙතුමාගේ ගීතයක් අපේ නාරදයිගේ. අර අපි පසුගිය වැඩසටහනේදී කිව්වා නෙමේ හෙමින් ගමන දැන් නැතිනේ. ඔව් නැති වගේ නේ. යන්න ඕනේ ඊට වඩා මේ. අපි ඊළඟට කතා කරන්නේ මොන ගීතය ගැන? ඇගිය ඔබ දැන් ඇගිය. ඒ ගීතයට යන්න කලින් අමරසිරි පීරිස් මහත්මයාගෙන් ඔබ ලියපු ගීතයක් මට හමු වුණා. මම ඒකේ මෙන්න මේ පද හතර කියන්නද ගායනා කරන්නේ කියනවා. අපි හිතනවා ඒ ගීතේ ඇයට වැඩියෙන්ම දැනුණු පද හතර තමයි ඒ කියන්නේ. يعني මේ ගීතේ මුල් පද හතර මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමු වෙන්නට සුන්දර හවසක හීන මවනවද හිරවි හිමි නැති පපුවක. මේ ගීතය වෙනුවෙන්මයි මම ඒ ගීතය සටහන් කරගත්තේ. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල. අනාතීතයට ගියා. ඔව් ඒක බරපතල කතාවක්. මේ අපි ජීවත් වෙන්නේ හුඟක් දෙනෙක් වර්තමානයේ නෙමෙයි. අපි ජීවත් වෙන්නේ තවත් දෙයක් තවත් තැනක් එක්ක සංසන්දනය කර කර. අපිට හුඟක් වරදින්නෙත් ඒ නිසයි. කවුරු හරි කෙනෙක් අපි තවත් කෙනෙක් එක සංසන්දනය කරනවා. මේක භයානකකම තමයි අපිට ලැබුණු කෙනාව අපි සංසන්දනය කරනවා නොලැබුණු කෙනා එක්ක. නොලැබුණු කෙනා කොහොමද කියලා අපි හරියට දන්නේ නැහැ. අපි හිතනවා මේ කරුණ නිසා එයාගේ මේ හොඳ ගතිගුණ ඇති කියලා. හැබැයි ලැබුණු කෙනාගේ හොඳ නරක ඔක්කොම අපි දන්නවා. පුදුමය කියන්නේ අවාසනාව කියන්නේ ලැබුණු කෙනාගේ නරක ටික නොලැබුණු කෙනාගේ ඇතයි කියන හොඳත් එක්ක අපි සංසන්දනය කරනවා. අපේ ජීවිත බිඳ වැටෙන්නේ යන්නේ එතනින්. හුඟක් දෙනෙකුට. හැබැයි ඇත්ත ආදරය තේරුම් ගන්න කෙනෙක් හොඳ තැන්වලදී විතරක් නෙමෙයි. ඇත්තටම ආදරය දැනගන්නේ අපි නරක තැන් දැනගත්තමයි. ඒ කියන්නේ මගේ නපුරුකම්, මගේ වංචාවන්, මගේ අප්‍රිය කරන තැන්, මගේ කැත, මගේ ගඳ, මේ දේවල් ටික දැනගත්තහමත් කෙනෙකුට පුළුවන් නම් මට ආදරේ කරන්න, එතනයි ආදරේ. හැබැයි ප්‍රේම කරන කාලේ අපි පෙන්වන්නේ අනිත් කෙනාට ඔක්කොම අපේ හොඳ, අපේ ලස්සන, අපි කතා කරන්නේ කරුණාවෙන්, අපට තරහා යන්නේ නැහැ. හැබැයි ඇත්ත ජීවිතේ මේ එකක්වත් නෙමෙයි තියෙන්නේ. ඇත්ත ජීවිතේ මීට වඩා වෙනස්. ඒ වුණාට අපි පරණ පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව සිහින මවනවා. ඒ සිහිනවල ඉන්නේ අපි දැක්ක කෙනා නෙමෙයි. කවදාවත් ලෝකෙ නොහිතපු කෙනෙක්. ඒකනේ මම පෙම් කරපු කෙනාගේ කසාද ජීවිතෙත් අවුල්. මම බැඳපු කෙනත් එක්ක මගේ කසාද ජීවිතෙත් අවුල්. ඇයි? ඇත්ත කෙනා මෙතන ඉන්නේ. එතනත් ඇත්ත කෙනා ඉන්න නිසා තමයි
ඒක අවුල් වෙලා තියෙන්නේ. සර් මම එකයි හැම තිස්සෙම කියන්නේ මිනිස්සුන්ට ඇති වෙන්න ප්‍රේම කරන්න ඉඩ දෙන්න. ලංකාවේ දැන් මේ ඊළඟ ගීතයට සම්බන්ධ කාරණාව මම කියන්නේ. ලංකාවේ කතන්දරේ තියෙන්නේ එක්කෙනෙකුට ආදරය කරලා එක්කෙනෙක් කසාද බැන්දම ඒක හරි විශාල දෙයක්. හැපි එන්ඩින් එක. ඔව්. මැස්සෙක්වත් වහලා නැත්තම් ඒක හරි ලොකු දෙයක්. එහෙමනම් එයා කිසි දෙයක් දන්නේ නැහැ. එයා ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්. ඔබ විදේශීය කාන්තාවක් හරි පිරිමියෙක් හරි එක්ක ආදරය කරන්න පටන් ගත්තොත් එයා ඉස්සෙල්ලාම අහනවා කොච්චර ආදරය කරලා තියෙනවද? අෆෙයර්ස් කීයක් තිබිලා තියෙනවද? එකයි කිව්වොත් ෆේල්. තිබුණ නැහැ කිව්වොත් ඉතින් එළවලම දානවා. අරන් එන්න කියලා සමහරු කියන අද්දකින්. මොකද ජීවිතේ විඳලා හැපිලා තැරිලා පොඩි වෙලා එනකොට තමයි නියම පුද්ගලයා නියම අද්දකීම ගන්න. මේ ගීතේ ඇගේය, ඔබ දැන් ඇගේය, සිරුරෙන් ඇගේය කියන ගීතය හරි වැදගත් සමාජ විද්‍යාත්මක කරුණක් හෙළිදරව් කරනවා කියලා මම හිතනවා. අපි හුඟක් දෙනෙක් ආදරය කරනවා ළඟ නැති හිතේ ඉන්න කෙනෙකුට. ඒක ඛේදවාචකයක්. අපිට ලබා ගන්න බැරි ළඟ නැති කෙනෙකුට ආදරය කරමින් තවත් කෙනෙක් එක්ක ජීවත් වීම තරම් ඛේදවාචකයක් නැහැ. තමන්ට ආදරය කරපු කෙනා නොලැබීම පොඩි ආශ්වාදජනක ගතියක් තියෙනවා. මන්ද නැහැ මට. ඒ නැති වෙච්ච එක පිළිබඳව දුකෙන් ඉන්නවට වඩා එක්ක ඒ දුකක් විදිහට විඳිනවට වඩා ඒක ඒකත් එක්ක කවියක් ලියාගෙන සින්දුවක් ලියාගෙන ඒ මතකේ තැන් තැන්වල සැරිසරමින් ආදරේ හොයමින් අර ඉස්සර හංගපු තැන්වල ඒ තැන් පහු කරමින් යන එක ජීවිතයේ ආශ්වාදජනකයි. මට සිද්ධියක් මතක් වෙනවා. මම මේක මීට ඉස්සරත් කියලා තන ඒ සම්බන්ධයෙන් ගීතේකුත් මම ලියලා තියෙනවා. ඒ ගීතේ ලිව්වේයි කියලා ඇහුවාම මම මේක විස්තර කරලත් තියෙනවා. ඒක ඔතන නැහැ. මේ මීන නෙද්දලේ පැටලුණු කියලා ගීතයක් මගේ තියෙනවා. මේ මා දන්නා තරුණ ගැහැණු ළමෙක් යාළු වෙලා හිටියා තරුණයෙක් එක්ක. ගෙදරින් විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය නිසා ඇයට ඒ සම්බන්ධයෙන් අතර කරන්න සිද්ධ වුණා. පසුව ඇය විවාහ වුණා වෙනත් කෙනෙක් එක්ක. ඒ දෙන්නා හොඳින් ජීවත් වන අතරතුර දරුවෙකුත් ලැබුණා. එහෙම හොඳට ඉන්නකොට ඒ දෙන අතරත් ප්‍රශ්න තියෙනවා. විවාහ ජීවිතය කියන්නේ ප්‍රශ්න තියෙන තැනක්. ප්‍රශ්න නැත්තම් ඒක කිසි වැඩක් නැහැ. පුංචි ප්‍රශ්නවලදී එයා හැමතිස්සම සංසන්දනය කරන්න පටන් ගත්ත අර පැරණි කෙනාව. පැරණි තරුණයා දැන් මේ විවාහ වුණු තරුණියට අවුරුද්දක දෙක දරුවෙකුත් ඉන්න මොහොතේ පැරණි පෙම්වතා විවාහ වෙන්න යනවා වෙනත් කෙනෙක් එක්ක. ඊට ඉස්සර විවාහ වෙන්න ඉස්සර දවසක් හෝ දෙකක් මේ තරුණිය හම්බ වෙලා එයත් එක්ක ගියා. ඒ යන ගමනේදී තමන්ගේ සැමියාව රිද්දලා රණ්ඩු කරලා ප්‍රශ්නයක් ඇති කරගෙන තමයි ගියේ. අරයා දැන් කසාද බඳින් ලෑස්ති වෙලා තමයි මෙයත් එක්ක ආවේ. ආපහු ආව කාන්තාව අරයා ළඟට. තමන්ගේ සැමියා ළඟට. එයා ඇහුවා ඇයි ගියේ කියලා. මේ දින අතරත් හොඳ සම්බන්ධයක් තුන ප්‍රශ්නක් තිබුණා. එයාට මතකයි කිව්වා කාලෙකට පෙර ඔයා කාගේ වුණත් අයිති මටයි. දරුවෝ 10 දෙනෙක් එක්ක ආවත් මං ඔයාව බාර ගන්නවා කියලා එයා කිව්වා දවසක. හැබැයි බාර ගත්තේ නැහැ. ඒතර තරුණියට තම දියණියත් එක්ක තනි වෙන්න සිද්ධ වුණා. ඒ විවාහය කඩා කප්පල් වුණා. ඒක ඩිසාස්ටර් එකක්. ඒක එහෙම් පිටීම ව්‍යසනයක්. ඇයි එම වුණේ? අර පරණ පුංචි තැනක රැඳිලා ඉන්න නිසා. සමහර කෙනෙක් අනිත් කෙනෙක්ගේ දෙයක් භුක්ති විඳිනවා. ඒකේ පොඩි ආශාවදයක් තියෙනවා. අයිති කර නොගෙන පරිහරණය කිරීම ආශාවදජනකයි. ඒක ඇත්ත. මම නෑ කියන්නේ නෑ මිනිස්සුනේ. අයිති කර නොගෙන පරිහරණය කිරීම ආශාවදජනකයි. හැබැයි තමන් ළඟ නැති කෙනෙක් එක්ක හිතින් ජීවත් වීම ඛේදජනකයි. ආදරය කරන කෙනාව කොහොම හරි විවාහ කරගන්නනේ බොහෝ පෙම්වතුන් පෙම්වතියන් බලාපොරොත්තු වෙන්නේ හීන දකින්නේ. හැබැයි මේ ගීතේ අපිට හමු වෙන පෙම්වතිය තමන්ගේ පෙම්වතා වෙන කෙනෙක් එක්ක විවාහ වෙනකොට හදවතින් ඒ ප්‍රේමය තමන් ළඟ තියෙනවා කියලා හිතාගෙන හිත හදා ගන්නවා. ඔව්. දැන් එතනදී
එයා කල්පනා කරනවා ඔයා ළඟ හිටියා වුණත් ආදරේ මටයිනේ. ආදරේ ලැබීමේ ප්‍රහර්ෂය භුක්ති විඳිනවා. එතන පොඩි ක්‍රූර සතුටක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔයා ළඟ එයා ඉන්නේ. ඒ වුණාට මාටනේ දැන් එයාගේ හිත තියෙන්නේ. ඒක පොඩි චැලෙන්ජ් එකක්, පොඩි අභියෝගයක්. එයා විඳින සතුට ක්‍රූරයි. ගංග ගලාගෙන ගියාට ඒක සිසිලස මම විඳිනවා. එහෙම හැඟීමක් ඒකේ තියෙන බවක් මට පේනවා. නමුත් මේක සාමාන්‍ය ජීවිතයේ ඇත්ත කතාව මේ කියලා තියෙනවා. එහෙම සිද්ධ වෙන දේවල් මේ ලෝකේ අනන්ත අප්‍රමාණ තියෙනවා. මේ ගීතයත් එක්කම මේ දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ තවත් ගීතයක් තියෙනවා. මට කඳුළු එන්න කලින් මා දමා යන්න. මේ පෙම්වතිය වෙනත් තරුණයෙක් එක්ක විවාහ වෙන්න යනවා. තමන්ගේ ආදරණීය පෙම්වතාට කියනවා තමන් ගැන මතකයේ අතහැරලා ජීවත් වෙන්න කියලා. ඔව්, එහෙම කරන්න ප්‍රායෝගිකව බැරුව ඇති. මේ මම කියන්නේ මේ 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 සියලු ප්‍රශ්න නිර්මාණය කරන්නේ අපේ රටේ සමාජය කියලා. වැඩිහිටියෝ. දැන් මේ වැඩිහිටියෝ තීරණය කරනවානේ දරුවා විවාහ වෙන ඕනේ කා එක්කද කියලා. වැඩිහිටියන්ට අයිතියක් නැහැ එහෙම කියන්න. තරුණ දරුවෙකුට තමන් ආදරය කරන කෙනා එක්ක විවාහ වෙන්න හෝ විවාහ නොවි එකට ජීවත් වෙන්න හෝ ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා. වැඩිහිටියෝ නෙමේ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට තීරණය කරන්න බෑ ඔබ කසාද බඳින්න ඕනේ මෙහෙම කෙනෙක් එක්ක මෙයා එක්කයි කියලා. ඒක තමයි ඛේද වාචකය. තමන්ගේ හිතේ ඇතිවෙච්ච ආදරය කපලා දැම්මට දෙමව්පියෝ වෙනත් කෙනෙක් විවාහ කරලා දුන්නට හිතින් අර කෙනා ආදරය කරනවා. මාස දෙකක් තුනක් යනකොට මේගොල්ලෝ අතර ප්‍රශ්න. මේ මනුස්සයා මොන හරි එපා කිව්වත් ඒකට තරහ යනවා. කරන්න කිව්වත් ඒකට තරහ යනවා. ඇයි? හිතේ අතෘප්තියෙන් ඉන්නේ වෙනත් කෙනෙක් ගාව හිත තියෙන්නේ. ඉතින් ලංකාවේ විවාහ ජීවිත බොහොමයක් කඩාකප්පල් වීමට හේතුව දෙමව්පියෝ. දෙවිදියකින් ඒගොල්ලෝ එකට මැදිහත් වෙනවා අපේ රටේ. එකක් දරුවන්ගේ විවාහයට අකමැති වී වෙනත් කෙනෙක්ව විවාහ කර දීම තුලින්. අනිතක විවාහ වුණාට පස්සේ ඒකට ඇඟිලි ගැසීම තුලින්. ඒගොල්ලෝ තමයි උපදේශ දෙන්නේ. ඒගොල්ලෝ තමයි කියන්නේ ඔය සාරිය අඳින්න එපා. දුවට හරි පුතාට හරි කියන්නේ අරයට මේක ගිනල්ලා දෙන්න. ඔයා මේ ජාතියේ කාර් එකක් ගන්න. අම්මල තාත්තලා තමයි ඒක කියලා දෙන්නේ. අම්මල තාත්තලා කියන්න ගියාම අර ගොලන්ගේ පෞද්ගලික ජීවිතේට විශාල හානියක් වෙනවා. හුඟක් ප්‍රශ්න නිර්මාණය කරන්නේ නැන්දම්මල මාමල. හැබැයි ඉතින් කාලකට කලින් ඔවුනුත් ජීවිතයේ අද්දකීම් විඳලා තියෙනවා. දෙමව්පියන් වුණාට පස්සේ අද්දකීම් ඒ මතකයන් ඔවුන්ට අමතක වෙලා. Thank you.
ඊට කලින් අපි වෙනත් ගායන ශිල්පියගේ ගායන ශිල්පිනියගේ හඬින් අහලා තිබුණු ගීත අර අපිට වෙනස්ම අත්දැකීමක් එක්ක ආයමත් හිතට අලුත් විදිහට දෙන්න ඇගේ හඬට පුළුවන්. ගීතය ගැන කතා බහ කරන්න කලින් අපි කතා කරා ඔබේ මුල්ම ගීතය ගැන. කැමති ඒ ගීතේ පුංචි කොටසක් අහන්න දැන්. රන්වන් වීපන් සිඳ තමා ඒත් පාවි දිනුවන් පිරි හදවතී නැගී දුක් හිතෙන් නැද්ද අපරාධ කියලා මේ හෙමින් යන්නේ? ඒක අනේ මන් දන්නේ මට ඒක කියන්න බෑ මෙනකා මොකද නෑ හරසුන් නිර්මාණවලට අද වෙනකොට ඕන තරම් ඉඩකඩ තියෙනවානේ. හැබැයි තින් මේ වගේ ගීත මෙමයි ඉනෝකා දැන් මේ ප්‍රවාහයට අහු වෙලා නෑ. තරංගකාරී ප්‍රවාහයට ඉනෝකා අහු වෙලා නෑ. ඇයට දැනෙන්න ඕනේ යම් කිසි නිර්මාණයක් කරන්න. ඒ නිසා ඇය නිර්මාණ හරි රසවිඳින්න කරන කෙනෙක්. එහෙම කෙනෙකුට විතරයි යන්තම් ෂේප් වෙන්න සින්දුවක් කියන්න ඕනකමට කියන්නේ නැතුව තමන්ට හරියටම දැනුනොත් විතරක් දැනෙන තැනකදී විතරක් ඇය නිර්මාණයක් කරනවා. ඒ නිසා ඇගේ නිර්මාණ කීපයක් වුණත් ඒක හරි වටිනවා. ඒක හරි ස්වභාවිකයි. අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඉස්සරහටවත් හැමෝම කියනවානේ ඉක්මනට යන්න කියලා ඉස්සරහට. ඉස්සරහටවත් අපි බලමු මේ හොඳ නිර්මාණ ටිකක් ඇගේ හඳින් අපිට අහන්න ලැබෙවිද කියලා. පේන්නේ ඇගේ මුරණ්ඩුකම. කාටවත් ඕනෑමට කරන්න හැයට මට මතකයි මේ මීට කලින් අර යමුනා මාලනී මහත්මියත් එක්ක සහභාගී වුණ වැඩසටහනේදීත් මමම කිව්වද තුන් පාරක්. හැබැයි ඉතින් ඊට අවුරුදු ගානකට පස්සේ අද මේ වැඩසටහනින් හමු වෙන්නේ. තාමත් එහෙමයි. ජීවිතයයි ආදරයයි ගත්තහම මම හිතන්නේ මේ කවදාවත් හරියට පැහැදිලි කරලා නිර්වචනය කරලා කියන්න බැරි දෙකක්, කාරණා දෙකක්. හැබැයි මේ ගීතේ මම හිතනවා ජීවිතයයි ආදරයයි කියන කාරණා දෙකට, ඒ හැඟීම් දෙකට, ඒ අත්දැකීම් දෙකට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම, සුන්දරම ආදරණීයම වටිනාකම දීලා තියෙනවා කියලා. ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක්. එක් අතකින් ජීවිතය කියන්නේ එහෙම කවියක් තමයි. මොකද කවියක් හැම තැනම තියෙන්න පුළුවන්. සමහර වෙලාවට කවියක් ඇස් දෙකක තියෙන්න පුළුවන්. සමහර වෙලාවට කවියක් කතා කරන වචනයක් ඇතුලේ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට කවියක් නිහඬ භාවය තුළ තියෙන්න පුළුවන්. බලන කෙනාගේ අභිලාෂයන්, බලන කෙනාගේ හැඟීම් මත තමයි ඒක කවියක්ද නැද්ද කියලා හරියට තේරුම් ගන්නෙ. ඊ පෙරේද දවසක මම කාර් එකේ යනකොට සුදු පාට ඉරි තිබුණ පාරේ හරහට පනින්න බල්ලෙක් පැටියෙකුත් එක්ක ඒ ඉර ළඟට ආව පාර පනින්න මම ඈත එනවා. මම ඉක්මනට මගේ කාර් එක නැවැත්තුවා. අපි යුරෝපයේදී එහෙමයි. සතෙක් නෙමේ මිනිස්සෙක් හරි කවුරු හරි කෙනෙක් මීටර් 10ක් ඈතින් ඉන්නවා නම් එහෙම පනින ඉරට වාහනේ නවත්තන්න ඕනේ. නැවතෙනවා. මම ඒක නවත්තලා අර දෙන්න පනිනකන් නිහඬව හිටියා. පිටිපස්සෙන් ආව ලොරියක්. ඒක හයියෙන් හෝන් කරා. අර දෙන්න දිව්වාහකට. මගේ ළඟ හිටපු මිත්‍රයෙක් කුණුහරපයක් කියලා බැන්නා. බලන්න ඒ අවස්ථාව තේරුම් ගන්න ලොරි ඩ්‍රයිවර්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ අපේ ආවට ලෝකේ හැම තැනම සියුම් අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා තේරුම් ගැනීමේ සංවේදීකමක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මම මේ රටේ වාහන එලවනකොට දකිනවා අපි පටු පාරවල් වල යනකොට පුළුවන් තරම් කෙනෙක් ඇවිල්ලා ඉස්සර කරගෙන අස්සෙන් දාන්න බලන්නේ. ඒක හරි පුදුමයි. එහෙදි පටු පාරක යනකොට මිනිස්සු උත්සාහ කරන්නේ එන වාහනයට යන්න ඉඩ දෙන්න තරග කරනවා.
අපි වාහනේ විදුලි බල්බ දැල්වල එකසරයක් කියනවා අනිත් එක්කෙනාට ඔයා යන්න කියලා. ඒ එකසරයක් දැල්වීමෙන් කරන්නේ හෙඩ්ලයිට් එක ගහන කියලා අපි කියන්නේ සිංහලෙන්. ඒ එතකොට අපි කියන්නේ අනිත් එක්කෙනාට යන්න කියලා කියනවා. අපි බලන්නේ ඕනම පටුපාර ඉක්මනට අනිත් එක්කෙනාට ඉදදීම. ඒ ඉදදීමෙන් තමයි අපි තෘප්තිමත් වෙන්නේ. බලන්න මිනිස්සු කොච්චර සුන්දර සංවේදී මිනිසුද කියලා. මෙහෙ හෙඩ්ලයිට් එක දෙතුන් පාරක් ගහනවා මට යන්න දීපන් කියලා. මට වැරදිලා හැමතිස්සෙම අනිත් සංඥාව දෙනවා. මට එයාට යන්න කියන්න මම හෙඩ්ලයිට් එක ගහනවා. හැබැයි මම හෙඩ්ලයිට් එක ගැහුවත් එතත් එයා යනවා. එයා මං ගැන හිතන්නේ නැහැ. මේ රට කවදාවත් හදන්න බෑ. කවදාවත් කිසිම නායකයෙකුට මේ රට හදන්න බෑ. මිනිස්සුන්ව හදන තුරු. මිනිස්සුන්ගේ සංවේදීකම හදන තුරු. හිත ඇතුලේ මනුස්සකම රෝපණය කරන තුරු. අනිත් මනුස්සයා ගැන හිතන්න මේ මිනිස්සුන්ට පුරුදු කරන තුරු. මේක හදන්න බෑ. හැම මිනිහෙක්ම කවිකාරයෙක් වෙන්න ඕනේ. හැම මිනිහෙකුටම කවියක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ළමයින්ට කුඩා කාලයේ සිට කවියක් රස විඳින්න උගන්වන්න ඕනේ. මොකද ජීවිතේ කවියක්. ඒ කවිය රස විඳින්න පුළුවන් මනුස්සයාට පුළුවන් ජීවිතේ රස විඳින්න ඉගෙන ගන්න. සම මිනිස්සු තේරුම් ගත යුතු වැදගත් කාරණාව තමයි මේ කවිය ඇතුලේ දුකයි සතුටයි දෙකම තියෙනවා. කඳු ලැලි පිටක් හස රැලි පොදක් දෙකම එක්ුණාම තමයි රසය තියෙන්නේ. අපි ළමයින්ට පුරුදු කරන්නේ මොකද්ද? දිනන්න, පරදින්න එපා, කාගෙන යන්න, විභාග ඔක්කොම පාස් වෙන්න. ළමයින්ට විභාගෙ ෆේල් වෙන්නත් උගන්වන්න ඕනේ. ෆේල් වුණාම මේක දරාගන්න හැටිත් උගන්වන්න ඕනේ. තමන්ගේ ළමයින් එක්ක මහා විශාල තරඟයක අපි ඉන්නේ. ජීවිතේ විඳින්න ඉගෙන ගන්නවා නම්, උගන්වනවා නම් හැම කෙනෙකුටම ලස්සන කවියක් දැක බලා ගන්න ආශාවද කරන්න ලැබෙනවා. මාතර යුගයේ කිවිඳියක් වුණු ගජමන් නෝනාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුණු දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා කියන ටෙලිනාට්‍ය තේමා ගීතය තමයි මේ විදිහට අපි තෝරගෙන තියෙන්නේ. මේ ඒ ගැන කතා කරනකොට ඔබේ මවත් කිවිඳියක්. ඒ ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමුද? ඇත්තටම අපේ අම්ම කිවිඳියක්. අපි කවියෝ නෙමෙයි. ඒ කවිත් එක්ක බැලුවම එලිසම එලිවට හරියට තියලා ගැඹුරු සංකීර්ණ අදහස් ලියන්න පුළුවන් කොළඹ යුගයේ කිවිඳියක් ඇය. අශෝකමාල විජේසූරිය. මේ අශෝක විජේසූරිය තමයි නම. ඉතින් කවියට අර කෑල දැම්මම පොඩ්ඩක් එහෙම තියෙනවා. මේ අපි එකම කියලා විහිළු කරනවා. මට මතකයි අපි පුංචි කාලේ ඒ කාලේ ලංකාවේ හිටපු හොඳම කවීන් අපේ ගෙදර නිතර හමු වෙනවා. මාකඳුරි ගුණවර්ධන, එතකොට කුඩලිගම, ඒ වගේ හොඳ කවීන් ඒ කාලේ හිටපු අය අපේ ගෙදර මැද සාලේ මහ ගෙදර හමු වෙනවා. ඇය හොඳ කිවිඳියක්. ඇගේ කවි පොතක් ඉක්මනින් කරන්න ඕනේ. ඇය ලියලා තියෙනවා මගේ ප්‍රමාදයේ තියෙන එක ඉක්මනට කරන්න ඕනේ. එහෙනම් මේ අම්මගේ පුතාගේ දෙන්නගේම කවි පොත් දෙකක් එකවර දකින්න පුළුවන්ද? එහෙම වෙයි. මේ අම්මගේ කවියක් මතක නැහැ. නෑ මට මේ වෙලාවේ මතක නැහැ. ඔබ මට පූර්ව කතා බහෙදිත් කිව්වා එකක් හොයලා තියාගන්න කියලා. එකක් නෙමෙයි සිය ගාණක් ඒකේ කවි තියෙනවා. මේ මට නිකන් කවියක් මතක් වෙන්නේ නැහැ. මට සෝපහාසමකව කවි ලියන්නත් හරි දක්ෂයි. එක සැරයක් තාත්තත් එක්ක රණ්ඩු වෙලා ඒ පත්‍රයේ කවියක් ලිව්වා බල්ලා කියලා. ඒ කවියේ තියෙන බල්ලා ගැන මම තනි කරම බල්ලාගේ ගතිගුණ. හැම තැනම නවතිනවා, එක තැනක නව ඉන්නේ නැහැ, වැඩක් ඇතත් නැතත් හිමින් ගමනක් නැහැ, දුන්න අත හපා කනවා. මේ ඔක්කොම කතන්දර ටික බල්ලා ගැන ලියලා තිනවා. හැබැයි ඒක ලිව්වේ මට මතකයි රණ්ඩු වෙච්ච දවසක. තාත්තා දන්නවද? තාත්තා වෙනස් ජාතියේ පුද්ගලයෙක්. මොකද එයාට කවියවල රස තේරෙන්නේ නැහැ. දැන් අම්මව තරහ උස්සන්න එයා කරන දේ තමයි නිකන් මොකක් හරි වාක්‍යයක් තාලෙට කියාගෙන යනවා. එතකොට අම්මට තරහ යනවා. ඒව තමයි අම්මෙක් කවි කියලා කියන්නේ. කවි රස විඳින්න පුළුවන් කෙනෙක් නෙමෙයි අපේ තාත්තා. හැබැයි ඉතින් අර වගේ කවි ලියනවා නම් තාත්තට නොතේරෙන එකමයි හොඳනේ. ඔව්. ඒ තේරුණත් එයා එහෙම මේ ආපහු රණ්ඩු කරන ජාතියෙකුත් නෙමෙයි. හොඳයි, අපි ආචාර්ය නන්දා මාලනියන්ගේ අයව ඒ ගීතය අහන්න සූදානම්. ඉනෝකා අහංගම ඔබේ හඬ. Thank you.
ජීවිතේ විඳින්න හිතන කවියක් වෙන්නේ ඔය දුක සැප ආදරේ විරහව ඔය හැමදේම හරි විදිහට දරාගෙන ඔය එක තැනකදී ආදරේ කරලා පෙරදුනොත් හරි ජීවිතේ මොකක් හරි දෙකින් පෙරදුනොත් හරි එතනින් පැනලා යන්න උත්සාහ කරන්නේ නැතුව ඒ හැමදේම දරාගෙන තව චුට්ටක් ඉස්සරහට ජීවිතේ යන්න අපි හැමෝටම හිතේ ශක්තියක් තියෙනවා නම් ඇත්තටම ජීවිතේ සුන්දර කවියක් තමයි. ඔබ හරි. දන්නේම නැතුව අවසානයටත් අපි ඇවිල්ලා අද වැඩසටහනේ අවසන් ගීතය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ගාන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහත්මයා සමගින් ගාන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය ගැයූ මුල්ම යුග ගීතය උන් දෙදෙනාගේ. කවුද ආවේ? අබේවර්ධන බාලසූරිය කියන ශ්‍රේෂ්ඨ ගායකයාගේ නැතිවීමත් සමගම නිරංජලා අක්කත් සමුගත්තා ගීත ගායනයෙන්. හරි මුරණ්ඩු විදිහට ආයි මම සින්දු කියන්න නැහැ කියලා ඇය තීරණය කළා. ඒක හරි අසාධාරණ මුරණ්ඩු අකෘතඥ ආත්මාර්ථකාමී තීරණයක්. නමුත් ඒ කැපකිරීම හැම කෙනෙකුටම කරන්න බෑ. අපේ පැත්තෙන් බැලුවම මේක හරි කනගාටුවක්. ඒත් ඒ කැපකිරීම හැම කෙනෙකුටම කරන්න බෑ. ජීවිතේ වගේ තමයි කටහඬ ගීත ගායනා කිරීම ගායිකාවකට ඒක නවත්තනවා කියන්නේ ජීවත් වීම නවත්තනවා වගේ දෙයක්. නිරංජලා අක්කා අභියය වෙනුවෙන් කරපු. ඒකත් මට හිතේ හැමදාම මතක තියෙන සුවිශේෂ තැනක් වොන් දෙදෙනා. ඇයිම කියනවා ඒක ඇය ඔහු වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් කියලා. ජීවිතේ කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගයක් ඇය කළා. මේ ගීත අපි ਵਿਚාරය කරන්නේ නැහැ. අපි ගීත රස විඳින්නෙත් නැහැ.
මම කරන්නේ ගීතේ තෝරා ගැනීමට හේතුව පැහැදිලි කිරීමයි. මට මේක රස විඳින්නත් පුළුවන් ගීතය අරගෙන. විචාරය කරන්නත් පුළුවන් ඒක තාක්ෂණික පැත්තත් එක්ක. ඒ දෙකම නෙමෙයි අපි අද කරන්නේ නිදහසේ. ඔබ මගෙන් අහන්නේ ඇයි මේ ගීතේ තෝරගත්තේ කියන එක. ගීතේ තෝරා ගැනීමට මොකක් හරි කාරණාවක් බලපාන එක තමයි මම පැහැදිලි කරන්න යන්නේ. ඒක සමහර විට අපූර්ව කාරණාවක් වෙන්න පුළුවන්. මින් පෙර අහපු නැති වෙනත් කාරණාවක් වෙන්න පුළුවන්. දැන් මේ ගීතේ පටන් ගන්නේ කවුද ආවේ කවුද ආවේ? ඔබට හොරා ඔබේ හදේ ඇඳීගත් මිනිස්රු අය ආවේ. ඔබට හොරා ඔබේ හදේ ඇඳීගත් කියන තැන තමයි මම නවතින්නේ. අපි හැම කෙනෙක්ගේම හදවතේ කවුරු හරි කෙනෙක් ඉන්නවා අපි ඉතින් මවාගත්ත. කෙනෙක්ව දැක්කම කෙනෙකුට ආදරය කරනකොට කෙනෙකුට තරහ වෙනකොට අපි හිතින් මවාගත්ත කෙනා අනුව තමයි අපි මැනලා බලන්නේ. මිනුම් දණ්ඩක් ඇතුව තමයි අපි කෙනෙක් කතා කරන්නේ. උදාහරණයක් විදිහට මගේ තුනේ පන්තියේදී විතර ටීචර් කෙනෙක් හිටියා. ගණිතය උගන්වන්නේ දැක්ක දවසේ ඉඳන් මට ඒ ටීචර්ව පෙන්වන්න බෑ. මොන කර්මයක්ද දන්නේ නැහැ. මට කිසි වරදක් ඒ ටීචර් කරලත් නැහැ. ටීචර් මම වරදක් කරලත් නැහැ. හැබැයි මං ආස නැහැ. මගේ හිතේ තියෙන මොකක් හරි රූපයක් එක ඇයි ගැළපෙන්නේ නැහැ. සමහර අයව දැක්ක ගමන් අපට ආස හිතෙන්නේ. එයා හිතේ මවාගෙන ඉන්න රූපයක් තියෙනවා. චරිතත් ඒ වගේ තමයි. කවුද අපේ හිතට මේ චරිතය දාන්නේ? එක එකනාගේ හිතේ එක එක විදිය තියෙනවා. සමහර ඉතාම සුන්දර ගැහැණු ළමයි කැත පිරිමිත් එක්ක හරි ආදරෙන් ඉන්නවා. මම එතකොට කියනවා හොඳ ඇපල් කන්නෙම පණුවෝ කියලා. අපි එහෙම කිව්වට ඇයි රූප දෙක බැඳුනේ? යටිහිතේ තියෙනවා මවාගත් රූපයක්, චරිතයක්, ගතිගුණ, ගති ලක්ෂණ කීපයක්. ඒ වෙනුවෙන් තමයි අපි තෝරගන්නේ. දැන් මගේ ප්‍රශ්නේ තමයි කවුද අපට චිත්‍රය අඳින්නේ අපේ හිතපතුලේ? ඒක කරන්නේ සාහිත්‍යකරුවා. ඒක කරන්නේ අපි පුංචි කාලේ කියවපු පොතපත. අපි පුංචි කාලේ දැකපු චිත්‍රපට, අපි අහපු සින්දු, මේවා විවිධ චරිත තියෙනවනේ. ඒ චරිතවලින් අපි උකහා ගන්නවා, උකහාගෙන හදනවා කෙනෙක්ව. මෙයා තමයි පර්ෆෙක්ට් කෙනා. මෙයා තමයි ප්‍රශස්ත පුද්ගලයා කියලා. උදාහරණයක් විදිහට මම පොඩි කාලේ කියවනවා කරුණාසේන ජයලත්ගේ නවකතාවක්. එතකොට ජයලත්ගේ නවකතාවක එන පෙම්වතා අපේ පෙම්වතා නිර්මාණය කරලා දෙනවා. පෙම්වතිය අපේ පෙම්වතියව නිර්මාණය කරලා දෙනවා. හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ආවොත් අපි හොඳ කෙනෙකුට ආස කරන්න පටන් ගන්නවා. අපි ඒ වගේ හැදෙන්න හදනවා. දැන් උදාහරණයක් විදිහට මට පුංචි කාලේ මගේ වීරයා තමයි නැපෝලියන්. නැපෝලියන් ගැන අම්මා මට හරියට කියලා දෙනවා. පොත්පත් ගෙනල්ලා දෙනවා. එතකොට නැපෝලියන් මගේ වීරයා වෙනකොට නැපෝලියන්ගේ චරිත ලක්ෂණ පිළිබඳව මම ආස කරනවා. නැපෝලියන් රණශූරයෙක්, ඒකාධිපතියෙක්, ලෝක රටවල් අල්ලගන්න ගිය කෙනෙක්, හොඳ පෙම්වතෙක්, ජොස්පින්ට දිගු පෙම්හසුන් ලියපු කෙනෙක්. දැන් මේ ගති ලක්ෂණ වලට අපි ආස කරනවා. එතකොට තවත් කෙනෙක්ගේ ගති ලක්ෂණ මෙහෙම අපි උරා ගන්නවා. අපි ඉගෙන ගන්න, අපි දකින චරිත අපේ හිත ඇතුලේ නිර්මාණය කරනවා. දැන් පුංචි කාලේ ගැහැණු ළමයි ආසා බෝනික්කන්ට, පිරිමි ළමයි ආසා සුපර්මෑන්ලට, ලොකු වුණාම ගැහැණු ළමයි ආසා සුපර්මෑන්ලට, පිරිමි ළමයි ආසා බෝනික්කන්ට, ඒ වගේ අයට. මේ හදවත ඇතුලේ නිර්මාණය කරන චරිත අපි පසු කාලෙක බලාපොරොත්තු වෙනවා. මං ඔබව හම්බ වෙනවා හම්බෙන්. හැබැයි මං ඔබගෙන් බලාපොරොත්තු වෙනවා කෙනෙක්ව. උදාහරණයක් විදිහට මං ආස නැහැ එකට එක කියන ගැහැණුන්ට. මං ආස නැහැ. මොකද මං එකට එක කියන ගැහැණුන්ට අප්‍රිය කරන මොකක් හරි සංකීර්ණයක් මගේ හිතේ බලපෑවා. හැබැයි මං ඔබව දන්නේ නැහැ. අපි හිතමු ඔබ හරිම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. හැබැයි එකට එක කියනවා. එතකොට මම ඒ පුංචි කාරණාවත් එක්ක පැටලෙනවා. සමහර වෙලාවට අපි ආසයි කොණ්ඩෙ දිග අයට, අපි ආසයි කොණ්ඩෙ කොට අයට, අපි ආසයි සෙල්ලක්කාර අයට, අපි ආසයි විනීත අයට. එකිනෙකාගේ ආශාවන් රුචි අරුචිකම් නිර්මාණය කරලා දෙන්නේ අර සාහිත්‍යය.
ළමා කාලයේදී ඇසුරු කරනු ලැබූ පොතපත කලාකෘති. ඒකයි මේ රටට වෙනම ළමා සාහිත්‍යයක් තියෙන්න ඕනේ. ළමයි ගැන සැලකිලිමත් වෙච්ච රූපවාහිනී වැඩසටහන් තියෙන්න ඕනේ. හැම කාටුන් එකම හැම චිත්‍රපටියම ළමයිගේ මනසට ගෙනල්ලා අතහරින්න හොඳ නැත්තේ. හැම ප්‍රවෘත්තියම ළමයින්ට අහන්න දෙන්න හොඳ නැත්තේ. අද ස්ත්‍රී දූෂණය පිළිබඳව අපි ලස්සනට කතා කරන රූපවාහිනීවල දූෂණය වෙච්ච හැටි කරපු හැටි වෙනම ටෙලිනාට්‍ය වගේ ඒ ගැන කියනවා. ෆොටෝ දානවා. ඇඳුම් ගලවපු විදිය මේ සියලු දේවල් කියලා දෙනවා. එතකොට මිනිස්සුන්ගේ ළමයින්ගේ චරිතවල නිර්මාණය වෙනවා. හිත ඇතුලේ වෙනම හැඩයක් මේවා ගැන. මරුසිරා ගැන චිත්‍රපටි හදලා තියෙනවා. මම නරකයි කියලා කියන්නේ නැහැ. මරුසිරා වීරයෙක් කරලා පෙන්නනකොට ළමයාගේ වීරයා වෙන්නේ මරුසිරා. අපිට පුළුවන් නම් අපේ රටේ EW අධිකාරම් වීරයෙක් කරලා පෙන්වන්න. අපිට පුළුවන් නම් විමලරත්න කුමාරගම වීරයෙක් කරලා පෙන්වන්න. අපිට පුළුවන් නම් මාටින් වික්‍රමසිංහ වීරයෙක් කරලා පෙන්වන්න. අපේ ඊළඟ පරපුර වීරයෝ නිර්මාණය කරන්නේ ඒ ඇසුරින්. අපි යුදකාමියක වීරයෙක් කරලා පෙන්වුවොත් එහෙම ළමයාගේ චරිතය ඇතුලේ නිර්මාණය වෙන්නේ යුදකාමියෙක්. හිතේ හැංගිච්ච රූපයක් හැමෝටම තියෙනවා. ඒ රූපය නිර්මාණය වෙන්නේ පුංචි කාලේ අපිට අපේ ජීවිතවලින් ලැබෙන අත්දැකීම් එක්ක. ඒ නිසා ඔබ කිව්වා වගේ ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනවා නම් හොඳ සමාජයක් යහපත් සමාජයක් අනාගතයේදී හෝ ඒ සමාජයට යන අද දවසේ ඉන්න පුංචි දරුවන් වෙනුවෙන් අපි ගොඩාක් දේවල් හිතන්න ඕනේ කරන්න ඕනේ. ඉනෝක අද රසානන්දය වැඩසටහනට ඔබ මීට කලිනුත් සහභාගී වුණා. අද දෙවන වතාවට සහභාගී වෙන්නේ. අද රසානන්දයේ අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද? වැඩසටහනට කතා කරද්දී ඇත්තටම මට පළවෙනියට මං අහන්න ලැබුණේ සුජිව කතා කරාම මේ නාරද අයියා කියලා වෙජිසුට එනවා කියලා. මොකද හරි අමාරුවෙන් අල්ලගන්න අමාරු පුද්ගලෙක් සහ මට ඔහු ඉතාම වටිනවා. මොකද මේ මම නිතරම ඉන්නේ මං ගැන චුට්ටක් පහළ හැඟීමෙන්. මම ජනප්‍රිය නෑ ඔය වගේ විශේෂ ඒ වගේ තැනක ඉන්නවා මම. ඉතින් ඒ කතා කරද්දි මට ඇත්තටම සතුටුයි. මොකද මීට වසර දෙකකට කලින් මට කතා කරද්දිත් මට කැමැත්තක් තිබ්බේ මොහු සමග හෝ සහභාගී වෙන්න පුළුවන් වුණා නම් කියලා. නමුත් එතකොට මෙතුමා හිටියේ නෑ, විදේශගත වෙලා හිටියේ. ඉතින් කොහමරි මට මං සහභාගී වුණාට පස්සේ වැඩසටහනට සහභාගී ලැබුණා. නමුත් මම කරලා තිබ්බ නිසා වැඩසටහන මට සහභාගී වුණේ. ඉතින් මේ පාර කතා කරද්දී ඇත්තටම මට ඉතිම සතුටක් දැනුණා. මේ මට අර ලොකු මොකක්ද ඒකට කියන්නේ අර පීඩනයක් නෑ, පීඩනයක් දැනුන්නේ නෑ ගීත තෝරා ගැනීම පිළිබඳ. අනිතක් මට පුදුම නිදහසක් දුන්නා. මේ මට ප්‍රෙෂ් කරේ නෑ ගීතවලට. ඒ කියන්නේ මම දන්න මම මොහු ගැන දන්න නිසා මම හිතුවා මේ ගීතවලට මොහු කැමති වෙයි කියලා. මම ඒ නිසා තමයි මේ ගීත ටික තෝරගත්තේ. ඉතින් ඒ නිසා මට ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මට අද සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. හරි මොකක් හරි මේ අංග සම්පූර්ණ වුණා වගේ කියන හැඟීම මට තියෙන්නේ. මේ නාරද සූර්ය කියන නම මේ රටක් අඳුරන මේ වගේ මේ නමක් සමග මට මේ වැඩසටහන අද කරන්න ලැබිච්ච එක ගැන ඒක තමයි ප්‍රථමයෙන් මට කියන දෙන්නේ. ඉතාම සතුටු සහ මට ආරාධනා කිරීම පිළිබඳව ඊට අමතරව ඔබ කලින් මගේ වැඩසටහන ඔබතුමා කරේ පස්සේ නැතුව ගියා. අදත් ඔබම ඉන්න එක ගැන මට හරිම සතුටක් දැනෙනවා. ඔව් අනිවාර්යයෙන්ම ඒක තමයි. එහෙනම් ඉතින් අපි රසානන්දේ වැඩසටහනෙන් ඔබට සුබ පතනවා. ඉදිරි කලා කටයුතු සාර්ථකව කරගෙන යන්න, ඉක්මනින් දිග ගමනක් යන්න, සාර්ථක ගමනක් යන්න, අපිට ඔබේ හඳින් රසවත් අර්ථවත් නිර්මාණ රස විඳින්න ලැබෙන්න කියලා. ඔබට කොහොමද අද අත්දැකීම දැනෙන්නේ රසානන්දේ? දැන් ඇයි කියපු කාරණා ගැන මම සතුටු වෙනවා. කනගාටු වෙන කාරණාවකුත් තියෙනවා. ඒ කිව්වා මාව අල්ලගන්න අපහසුයි කියලා. එයා දන්නේ නැහැ මාව අල්ලගන්න ලේසියි කියලා. මේ ඇත්ත කාරණාව නම් කිව යුතු දේ තමයි මම රසානන්දයට කැමති හරියට. මොකද බොහොම අඩු පහසුකම් තත්ත්ව යටතේ ඔබ ඉතා හොඳ ගුණාත්මක නිර්මාණයක් දෙනවා. දැන් මම පෞද්ගලික විශ්වාස කරනවා මේ රූපවාහිනී මාධ්‍ය තුළ බොහොම දුෂ්කරව විදේශ රටක රූපවාහිනියක් කරපු නිසා ඒකේ තියෙන මේ බාහිර ගුණාත්මක තත්ත්වය නෙමෙයි මට හැමතිස්සෙම වටින්නේ. අපි සමාජයට දෙන කාරණාවේ තියෙන ගුණාත්මක தත්ත්වය. බොහොම අවම පහසුකම් යටතේ නමුත් හොඳ දෙයක් මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් ඒක තමයි කළ යුතු දේ. සර් රසානන්දේ හැමතිස්සෙම ඔබේ රූපවාහිනිය මිනිස්සුන්ට හොඳ දෙයක් දෙනවා මම බලන් ඉඳලා තියෙනවා.
විශේෂෙන් සුජීවටත් තම ස්තුතිවන්ත වෙනවා. සුජීව හැමතිස්සම තෝරලා ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා මහන්සි වෙලා හොඳ කෙනෙක්, හොඳ අය, හොඳ ගායක ගායිකාව මෙතෙන්ට ගෙනල්ලා ඉඳවන්න පුදුම උත්සාහයක් දරන තරුණයෙක්. සහ මේ ඔබ සම්බන්ධෙනුත් මම හුඟක් සතුටු වෙනවා. මොකද ලාබාල නිවේදිකාවක් විදිහට, පූරකවරයක් විදිහට මට වඩා අවුරුද්දයි අඩු. නමුත් ඔබ හොඳ මේ හොඳ උත්සාහයක් දරනවා. ඔබ උත්සාහ කරනවා නැචුරල් වෙන්න, ස්වභාවික වෙන්න ඔබ උත්සාහ කරනවා. ඒක මම අගය කරනවා. ලංකාවේ අද රූපවාහිනීවල ඉන්න හුඟක් මේ නිවේදක නිවේදිකාවෝ පූරකවරු මේ ස්වභාවික නෑ. ඒගොල්ලෝ බයිසිකල් හැන්ඩල් එකක් ගිලලා වගේ තමයි ඉඳගෙන ඉන්නේ, කතා කරන්නේ, මේ අංග චලනය කරන්නේ හරි කෘතිමයි. ඒගොල්ලන්ට හිනා වෙන්න බෑ, අතපය හොල්ලන්න බෑ, දඟලන්න බෑ, කතා කරද්දි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්න බෑ, විහිළු කරන්න බෑ. මං හිතන්නේ ලංකාවේ රූපවාහිනී තහුඟක් වැඩිවියටපත් වෙන්න ඕනේ මේ නිවේදක නිවේදිකාවන්ගේ පැත්තේ. නිදහසේ කතා කරන්න සහ නිදහසේ කතා කරන්න ඉඩ දෙන්න, විහිළු කරන්න, තර්ක කරන්න, අසම්මත කාරණාවන් පිළිබඳව කතා කරන්න, සම්මතයක ෆ්‍රේම් එකක රාමුවක කොටුවේ නැතුව. ඒක ඔබ ඒකට උත්සාහ කරනවා හොඳින්. ඒ නිසා ඔබට ඔබ ගැන ආඩම්බර වෙනවා, සුබපතනවා, ගලිත් හැම වෙයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම තවත් දවසක අපි රසානන්දෙන් හමු වෙමු. මේ වැඩට නිවාඩුවට ගිහිල්ලා ආපහු වැඩ කරන්න ආපු දවසක අපි කොහොම හරි අල්ල ගන්නම්නේ. හොඳයි, එහෙනම් ඔබටත් අපි සුබපතනවා. තවත් ටික දවසකින් ආයෙමත් යනවා කියලා කිව්වා විදේශ රටකට, තවත් කොහේ යටි සංචාරය කරන්න. ඊට පස්සේ ඒ අත්දැකීම් ටිකත් අරගෙන ඇවිල්ලා අපිට ඊළඟ වැඩ කරන්න එන වාරෙදි තවත් හොඳ අපූරු නිර්මාණ ටිකක් රස විඳින්න පුළුවන් වෙවි. ඔබේ කලා කටයුතු වලට අපි සුබපතනවා රසානන්දේ වැඩසටහනින්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ රසානන්දේ වැඩසටහනත් එක්ක එකතු වුණාට ඔබ දෙදෙනාටම. ඒ වගේම අපේ වාදක මණ්ඩලය ගැනත් මතක් කරන්නම්. කීබෝඩ් වාදනයෙන් පුන්සිසි ලහිරු දර්ශන, බොක්ස් ගිටාර් වාදනයෙන් නුවන් සම්පත් සහ තබ්ලා වාදනයෙන් මහේෂ් දිසානායක සහභාගී වුණා. අර සීමිත සංගීත භාණ්ඩ සංඛ්‍යාවකින් වුණත් අපිට අඩුවක් නොදැනෙන්න, අර ලොකු අඩුවක් නොදැනෙන්න බොහොම මේ දක්ෂ විදිහට අපිට වැඩසටහන ලස්සන කරගන්න, සුන්දර කරගන්න සහය වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි පන්හිඳෙන් ගිලිහුණු පදවැලක රසාරුත සොයා යන ගමන අදට මේ විදිහට නතර කරනවා. තවත් දවසක තවත් තැනකින් අපි අපේ ගමන පටන් ගමු. ඔබේ මගේ හදවතේ රැඳුණු ආදරණීය ගීතයක ජීවිතේ බෙදා හදාගන්න අපි තවත් දවසක මේ වගේ සුන්දර රාත්‍රියක හමුවෙමු. අදට අපි රසානන්දේ වැඩසටහනින් සමු ගන්නවා. ඔබට සුවදායි රාත්‍රියක්.
දෙවි ජලධාර.